ඒ වගේම මේ වැසි කාල ගුණය නොතකා මේ දවැන්ත රැලියට එක්වන තෙල් දෙනිය දේශප්‍රේමී හිතවතන හිතවතියනි තමුණාංශලාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි දේශගුණයක් තිබෙද්දී අපේ ජයග්‍රහණය සඳහා අපි දිරිමත් කිරීම සඳහා මේ අවස්ථාවට මේ රැලියට එක්වීම පිළිබඳව අපි ජයග්‍රහණයෙන් පස්සේ මේ රටේ තමුණාංශලාට වග කියන ජනතාවට වග කියන රජයක් අපි බිහි කරනවා. ඒ රජය තුල ක්‍රියාශීලී ප්‍රතිඵල ගෙනෙන්නට පුළුවන් රජයක් තමයි අපි බිහි කරන්නේ. අපි විශේෂයෙන්ම තමුණාංශලා දන්නවා රාජ්‍ය සේවය තමුණාංශලාට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ රාජ්‍ය සේවය ක්‍රියාශීලී වෙන්නට ඕන. අපි එදා මේ රටේ ක්‍රියාශීලී රාජ්‍ය සේවයක් ඇති කරලා තමයි විශාල සංවර්ධනයක් අපි ඇති කරගත්තේ. අපි ආර්ථිකය ගොඩනැගුවේ ගම් විශාල යටිතල පහසුකම් ඇති කළේ එදායි රාජ්‍ය සේවය තුළ හිටපු දක්ෂ නිලධාරීන් නිසා. ඒ වගේම තමයි යුද්ධය අවසන් කරන්නට පුළුවන් වුණේ. අපි දක්ෂයින්ට තැන දුන්නා. ජේෂ්ඨත්වයේ පමණක් සලකන්නේ නැතුව දක්ෂයින් තෝරගෙන ඒ අයව අපි සේනාංක බාර දුන්න නිසා තමයි අපිට යුද්ධය අවසන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අමාත්‍යංශවල අපි දක්ෂයින්ව අපි යෙදෙව්වා. අපි එදා මගේ යටතේ තිබුණු නාගරික සංවර්ධන ආත්‍ය අධිකාරිය, පහත් බිම් සංවර්ධන අධිකාරිය ඒවයි අපේ යෙදෙව්වේ. වෘත්තිකයන් තමයි සභාපතිවරු කරේ. කාර්ය මණ්ඩලයට, අධ්‍යක්ෂක මණ්ඩලයට යෙදෙව්වේ වෘත්තිකයන්. උන්ට අපි වගකීමක් බාර දුන්නා. උන්ට අපි ඉලක්කයන් බාර දුන්නා. මෙන්න මේ නිසා අපිට පුළුවන් වුණා සාර්ථක ප්‍රතිඵල ගන්නට. ඉදිරියේදී අපි රජයේ තියෙන සියලුම විශේෂයෙන්ම ව්‍යාපාරික ආයතන මේ වගේ අපි පත් කරන්නේ වෘත්තිකයන්. ඒවට හැකියාවක් තිබෙන, දක්ෂතාවයක් තිබෙන. අපි අද විශාල ප්‍රමාණයක් තිබෙන පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර. මේවා භාණ්ඩාගාරයට බරක් වෙලා තිබෙනවා. නමුත් මේවා අපිට ලාභ ලබන ආයතන බවට පත් කරන්නට පුළුවන්. එදා අපි නාගරික සංවර්ධන අධිකාරිය, පහත් බිම් සංවර්ධන අධිකාරිය ලාභ ලබන ආයතන බවට, ඒ වගේම සේවාවක් ඉටු කරන ඒ කොළඹ නගරය අපිට ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්න පුළුවන් වුණේ මේ අපේ රටේ ඉන්න ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, නගර නිර්මාණ ශිල්පීන් මේ අය මාර්ගෙන්. අපි මේ අයට පැහැදිලි අරමුණක් ලබා දීලා, ඔවුන්ගේ මානසිකත්වය ඉහළට ගෙනල්ලා පැහැදිලි නායකත්වයක් ලබා දුන්නා. ඒ හේතු කොටගෙන අපිට පුළුවන් වුණා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරලා ඒ ප්‍රතිඵල ලබා ගන්නට. විශේෂයෙන්ම අපි පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්නට ඕන. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අංගේ තමයි පළාත් පාලන ආයතන. මුලින්ම පටන් ගන්න ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගන්න, ඒ ප්‍රශ්න නිලධාරීන්ට ඉදිරිපත් කරන්නේ පළාත් පාලන ආයතන හරහා. එදා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ පළාත් පාලන ආයතන ශක්තිමත් කළා. ඒ හින්දා තමයි ගමේ පාර, ගමේ බෝක්කුව, ගමට අවශ්‍ය දේවල් හඳුනාගෙන ඒවා අපි හදන්නට පුළුවන් වුණේ. අද ඒ පළාත් පාලන ආයතන වලට කිසිම ප්‍රතිපාදනයක් දෙන්නේ නැහැ, ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. නමුත් අපේ රජයක් යටතේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම වන පළාත් පාලන ආයතන ශක්තිමත් කළා ගම දියුණු කරන්නට ක්‍රියාත්මක කරනවා කියන එකත් මේ අවස්ථාවේ තමුණාංශලාට කියන්නට ඕනේ. ඒ වගේමයි තමුණාංශලා දන්නවා එදා අපි මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙවෙයි, නැවතත් ඒ ත්‍රස්තවාදය ඇති නොවන ආකාරයට පැහැදිලි ආරක්ෂිත සැලැස්මක් අපේ රටේ දාලා තිබුණා. ඒකින්ද තමයි යුද්ධය අවසන් වෙලා අපේ රජයේ කාලේ කිසිම
ත්‍රස්වාදයක් නැවතත් බිහි වුණේ නැත්තේ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධිංශ අපි මේවා යොදලා පැහැදිලි ආරක්ෂක සලස්මක් තිබුණා. එදා පොලිසියේ විවිධ අංශ CID, TID මේ අංශ අපි පාවිච්චි කරේ ත්‍රස්වාදීන්ව හොයන්නට, මේ සිද්ධ වෙන දේවල් බලන්නට. නමුත් මේ රජය ඒ ආයතන පාවිච්චි කරන්නේ දේශපාලන විරුද්ධවාදීන් පසුපස සම්බායන්නට. අපි එදා බුද්ධිංශ එකතු කළා, පැහැදිලි බුද්ධි තොරතුරු ලබා ගන්න ක්‍රමවේදයක් යොදලා තිබුණා. විශේෂයෙන්ම අන්තවාදී ත්‍රස්වාදීන් ගැන හොයන්නට විශේෂ ඒකකයක් හදලා තිබුණා. ඒ වගේම අපි නිලධාරීන්ව පිටරට යවලා ඒ වෙනුවෙන් පුහුණු කළා තිබුණා. නමුත් මේ රජය ආවට පස්සේ ඒකකය විසිරුවා හැරුවා. ඒ පුහුණු කළ පුනිලධාරීන් වෙනත් තනතුරු වලට පත් කළා. මේකෙම පැහැදිලි වෙනවා මේ රජය කිසිම ජාතික ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. එදා මේ රටට සාමය ගෙනාපු ඒ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්, පොලිසිය අරණවිරුවන් අභූත චෝදනා නගලා ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරයත් සමග විවිධ ගිවිසුම් අස්සම් කළා. ඒ ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට සූදානම් කළා. විශේෂයෙන්ම බුද්ධිංශවල සමාජිකයන් අභූත චෝදනා නගලා හිරදඬුවම් දුන්නා. අද දැක්කමම හිටපු නාවික හමුදාපතිවරයාට නඩු දාන්න යනවා. ඉතින් මේ ඔවුන් කර කැපවීම විශේෂයෙන්ම විදේශීය මතදරන, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ, ඒ වගේම යුද්ධය කරපු රණවිරුවන්ට විරුද්ධ රාජ්‍ය නොවන ආයතනවලට ගැතිකම් කරන අමාත්‍ය මණ්ඩලයක් ඉන්න රජයකට කිසිසේත්ම මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට පුළුවන් කමක් නැහැ. අපිට පැහැදිලි ක්‍රමවේදයක් තිබුණා. අපි නැවතත් ඒ අපි එදා යොදා තිබුණෝ ආරක්ෂක සලස්ම ක්‍රියාත්මක කරනවා. බුද්ධිංශ නැවතත් අපි එකතු කළා. ඒ අය මානසිකත්වය හදලා නීතිමය මාර්ගයෙන් උන්ට ආරක්ෂාව දීලා මේ රටේ තමුන්නාංශලගේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක මම සාතික කරනවා. ඒ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ අපිට පමණයි. අපිට තමයි මේ ආරක්ෂාව, රටේ සුරක්ෂිතභාවය, රට ගැන ආදරයක් තිබෙන්නේ අපිට පමණයි. අපි මේ රටේ ආරක්ෂාව, තමුන්නාංශලගේ ආරක්ෂාව ස්ථාතික කරන අතර නැවත කිසිම ත්‍රස්තවාදයකට මේ රටේ හිස ඔසවන්න දෙන්නේ නැtei කියන එකත් මේ අවස්ථාවේදී මම තහවුරු කරන්නට ඕනේ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.